ජීවිතය නිරෝගීව පවත්වාගෙන යන්න බලපාන කාරණා ගැන අපි සාමාන්‍යයෙන් මේ වෙලාවට අඟහරුවත් දවසේ කතා කරනවා. අද අපේ මාතෘකාව දියවැඩියාව. දියවැඩියාව වෙනදට වැඩිය බහුලයි සහ වයස්කාණ්ඩ පිළිබඳව අවධානය යොමු කළොත් අඩු වයස්වල අය දියවැඩියා රෝගයෙන් පෙළෙන බව වෛද්‍යවරුන් හඳුනගෙන තිබෙනවා. ඔවුන් ප්‍රතිකාර ලබා ගන්නවා. හැබැයි ටික කාලයක් ප්‍රතිකාර කරගෙන ගිහින් සමහරවිට ප්‍රතිකාර නවත්තනවා. ඒ වගේ තත්වයන් වලට අපි කොහොමද නිසි ආකාරව මුහුණ දෙන්නේ? සුවාතට පත් කරගන්න අපි කොහොමද අපේ චර්යාව පවත්ව ගන්න ඕනේ? මේ කාරණා පිළිබඳව අවධානය යොමු කරන්න අපි අද ආරාධනා කළා කරාපිටේ රුහුණු වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය, ඒ වගේම දියවැඩියා සහ හෝමෝන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දයක්ෂී අභයරත්න විශේෂඥ වෛද්‍යතුමියට ආයුබෝවන් ඔබතුමිය. අපි ආරම්භයක් විදිහට කතා කරොත් නිතර අපි ඇහෙන දෙයක් තමයි දියවැඩියා වෙනදටදීම බහුලයි කියලා. ඒ එවැනි දේවල් අපිට ඇහෙන්න ලැබෙන්නේ ඇයි? මෙතරම් බහුල ඇයි විශේෂඥ වෛද්‍යතුමිය? ඔව්, දැන් මීට පෙර කාලවලට වඩා දැන් අපි වර්තමානයේ බැලුවොත් දකුණු ආසියාවේ වගේම ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම ගොඩක් බහුලයි. බහුල ඉස්සර වයස්කාණ්ඩ විදිහට ගත්තොත් 60ට වැඩි, නැත්නම් 40ට වැඩි අයට තමයි පෙර කාලේ වැඩි උනේ. ඒ වුණාට වර්තමානයේ අපිට පේනවා අවුරුදු 25, 30 වගේ වයස්වල, 30යි 40යි අතරේ වයස්වල කණ්ඩායම් ගොඩක් දියවැඩියාව නිර්ණය කරගන්නවා. දියවැඩියා පරීක්ෂා කරාම ඒගොල්ලන්ට දියවැඩියාව තියෙන බව අඳුන ගන්නවා. ගොඩක්ම වෙලා තියෙන්නේ අපේ ජීවන රටාවල වෙනස්කම්. ගොඩක් වර්තමානයේ ඒ වගේම අපි දකිනවා ඉස්කෝලයන් ළමයි, පාසල් ළමුන් අවුරුදු 15ට වඩා වැඩි කට්ටිය පෙර කාලයේදී ඒගොල්ලන්ට තිබුණේ පොඩි ළමෙක් නම් ඒක පළමු වර්ගයේ දියවැඩියාව කියලා. දෙවෙනි වර්ගයේ දියවැඩියාව කියන්නේ ටිකක් වයසට ගියාම හැදෙන එක. ඒ වුණාට දැන් අපි ඒකත් දකිනවා. ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ ආහාර පුරුදු සහ ව්‍යායාම. ගොඩක්ම අපේ මේ ආසියාතික රටවල් සහ ශ්‍රී ලංකාවේ ක්ෂණික ආහාර සහ පිටිකෑම වර්ග, ඒ වගේම මේ බබාලා ඉපදෙන්නේ ඉන්නකොට අම්මලාගේ වයසේ කියන්නේ කුසේ ඉන්න කාලයේදී ගත්ත ආහාරවල බලපෑම පවා දැන් පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා පසුවටත් බලපානවා කියලා. මේ ඔක්කොම හේතුන් මත දැන් එන්න ගොඩක් තරුණ වයස්වල ඉඳලා කණ්ඩායම් වලට අපි දකිනවා බහුලව. ඇත්තටම 20%ක් විතර වගේ ප්‍රමාණයක් ලංකාවේ දැනට දියවැඩියාව තියෙනවා. හඳුනා නොගෙනත් තව 10%ක් විතර ප්‍රමාණයක් ඉන්නවා පරීක්ෂණ කරලා නැති. එතකොට දැන් මේ හඳුනාගත් නොගත් අය මේ සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කරගන්නේ කොහොමද? මොන වගේ පරීක්ෂණ වලටද භාජනය වෙන්න ඕනේ? මොනවද රෝග ලක්ෂණ විදිහටත් අපිට කලින් හඳුනගන්න අවස්ථා තියෙනවද වෛද්‍යතුමනි? ඔව්, ඒ කියන්නේ මිනිස් දැනට හඳුනගෙන නැති කට්ටියට, නැති කෙනෙක් ඉන්නවා නම් ගොඩක් ඉස්සර අපි කියනවා අවුරුදු 40ට පස්සේ අනිවාර්යෙන් වර්ෂයකට එක සැරයක් හරි වසරකට එක සැරයක් හරි සීනි පරීක්ෂාවක් කරලා බලන්න කියලා. දැන් ඇත්තටම අපි කියන්නේ 35න් පස්සේ. මොකද 30යි 44 කාණ්ඩවල ගොඩාක් සීනි දියවැඩියාව නිර්ණය වෙච්ච පුද්ගලයන් සිටින නිසා අපි කියන්නේ අවුරුදු 35ට වැඩි අයට දැන් පරීක්ෂා කරගන්න වසරකට එක වරක්වත්. අනිත් දේ තමයි ඒගොල්ලන්ට රෝග ලක්ෂණ විදිහට දැනගන්න ලැබෙයි මූත්‍රා නිතර යෑම, රෑට නිින්දෙන් නිදිය ගන්න ගියාම රෑට නිතර මූත්‍රා යන්න අවශ්‍ය වීම, තිබහා ඇතිවීම, ඇඟ කෙට්ටු වීම, මේ වගේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන් දියවැඩියාව අලුතෙන්ම හොයාගෙන නැති වුණත්. ඒ වගේමයි තමන් ස්තුලභාවයෙන් ඉන්නවා නම් පවුලේ කට්ටියට, පවුලේ අයට දියවැඩියාව තිබෙනවා නම් පරීක්ෂණය කරගන්න ඕනේ. කරගන්න පරීක්ෂණ වර්ග බැලුවොත් අපිට පරීක්ෂණ වර්ග තුනක් තියෙනවා විශේෂයෙන්. එකක් තමයි නිරාහාර පරීක්ෂාව. අපි කවුරුත් දන්නවා නිරාහාර පරීක්ෂාව කියන්නේ පැය 10ක් 12ක් නිරාහාරව ඉඳලා සීනි මට්ටම පරීක්ෂා කළ බලනවා. ඒක 126ට වඩා වැඩි නම් දියවැඩියාව තහවුරු වෙනවා. එතකොට ඊළඟ පරීක්ෂාව HbA1c කියන පරීක්ෂාව. ඒකෙන් පෙන්නුම් කරනවා අපිට මාස 3ක සීනි ප්‍රමාණය කොයි අගයක ඇඟේ තිබිලාද කියන එක, ශරීරයේ තිබිලාද කියන එක. ඒකට කියන්නේ HbA1c. ඒක 6.5ට වැඩි නම් ඒ කෙනාට දියවැඩියාව. එතකොට තවත් එකක් තියෙනවා, අපි ග්ලූකෝස් මට්ටමක් ඇඟට ලබා දීලා පැය දෙකකට පස්සේ කරන එකක්. ඒක 200ට වඩා මිලිග්‍රෑම් ප්‍රතිලීටර 200ට වඩා වැඩි නම් දියවැඩියාව. ඉතින් මේ මට්ටම් තමයි අපි දියවැඩියාව කියලා හඳුන්වන මට්ටම වෙන්නේ. පූර්ව දියවැඩියාව කියලත් අපිට හඳුනා ගන්න පුළුවන් තත්ත්ව තියෙනවා. ඇත්තටම පූර්ව දියවැඩියාව කියලා කියන්නේ පෙර දියවැඩියාව, ප්‍රී ඩයබටිස්. මේව අපි හඳුන්වන්නේ දියවැඩියාවට යන මඟ. ඒ කියන්නේ දියවැඩියාව කියන්නේ මං අර කියපු අගයන්. හැබැයි කෙනෙක්ට එනවා කියන්නේ අගයන් විදිහට 100යි 126යි අතරේ
නිරහර පරීක්ෂාවේ ලක්ෂ එනවා නම් ඒක තමයි ඒ කියන්නේ දියවැඩියාවට ඉස්සලා අධ්‍යයනක ඉන්නේ. හැබැයි මේ හැම කෙනාම දියවැඩියාවටම පද්දබවටපත් වෙන්නේ වැඩි ප්‍රතිශතයක් දියවැඩියාවට යන්න පුළුවන්. අපි නිසි පරිදි ඒ වෙලාවේදී පාලනයක් කරේ නැති වුණොතින්. HbA1c පරීක්ෂාව 5.7යි 6.5 අතර කට්ටිය අපි පෙර දියවැඩියාව කියලා හඳුන්වනවා. නිරහර පරීක්ෂාව 100යි 126යි අතර. ඒගොල්ල අපි කරපු දැන්ට ලෝකේ කරපු සමීක්ෂණ ගොඩකින් බොහෝමයකින් හොයාගෙන තියෙනවා ඒ අයටත් අර දියවැඩියාව තියෙන අයට හා සමානවම සංකූලතායන ප්‍රතිශතයක් තියෙනවා. ඒක නිසා ආහාර හා නිවැරදි ව්‍යායාම වලින් දියවැඩියා මට්ටමට යන්න පෙර පාලනය කරගත යුතු අවධියක්. ඉතින් අර ප්‍රමාණය ග්ලූකෝස් ප්‍රමාණය දියවැඩියා මට්ටමේ නෙවෙයි කියලා සතුටු වෙන්නේ නැතුව ප්‍රමාණය සසඳලා බලන්න ඕනේ දැන් මං ඉන්නේ කොයි තත්ත්වයකද කියලා. ඔව්. දැන් ඊළඟ කාරණේ තමයි මේ ප්‍රතිකාර ලබාගත්තුවා අය ලබා ගන්න අය ඔවුන් සමාජලාවට නිර්ණය කරනවා තමන්ගේ සීනි මට්ටම දැන් පාලනය වෙලා කියලා දිගින් දිගටම අරගන්න බෙහෙත් නවත්තනවා. එහෙම තමන්ට නිර්ණය කරලා බෙහෙත් නවත්තන්න පුළුවන්ද? බෑ. නොහැකි. ඒක කරන්න බැරි දෙයක්. ඒක නම් කෙලින්ම කියන්න ඕනේ අපිට ගොඩක් මේ දවස්වල එන රෝගීන්ගේ තියෙන ලොකුම දේ තමයි ගොඩක් අය අන්තර්ජාලය පාවිච්චි කරනවා. ඒ වගේම අනිත් අය කියන දේ අහනවා. වෛද්‍යවරුන් ගාවට ගොස් බෙහෙත් අරගන්නවා. පළවෙනි මට්ටමේදීම සීනි පාලනය වෙනවානේ. දැන් ගොඩක් 200 300 ගණන් තිබිලා බෙහෙත් අරගත්ත ගමන්ම 90ට විතර බැසයින් පස්සේ සීනි පාලනය වුණ නිසා බෙහෙත් නවත්තලා කියලා. එහෙම නවත්තන්න බෑ. මොකද දියවැඩියාව කියන්නේ නිට්ටාවට සුව කළ හැකි රෝගයක් නෙවෙයි. ඒ වුණාට හොඳින්ම පාලනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් යටපත් කරන්න පුළුවන්. පාලනයක තියාගන්න පුළුවන්. අත්‍යවශ්‍ය වෙන්නේ ගන්න බෙහෙත දීර්ඝ කාලීනව හරි විදිහට පරිහරණය කරන එක. අපිට වෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දැනට එන රෝගීන්ගේ 300 ගණන් තියෙනකොට අපි අහනවා ආ මේ පළවෙනි වතාවටද කියලා. නෑ ડોක්ටර් මට අවුරුදු 2-3කට ඉස්සෙල්ලා තිබුණා. මං ගණන් ගත්තේ නෑ කියන එකක්. අනිත් දේ තමයි අවුරුදු 2-3කට කලින් තිබුණා ડોක්ටර් කෙනෙක් මෙට්ෆෝමින් දුන්නා. හැබැයි මම ටික කාලයක් අරන් නවත්තලා දැම්මා කියලා. ඉතින් දැන් ආපහු ලොකු ප්‍රමාණයකින් තමයි එන්නේ. ඒ වෙනකොට තව රුධිර නාලවලට සීනි බලපාලා ඉවරයි. ඒක නිසා හැමෝම දැනගන්න නොනේ මේක නිට්ටාවට සුව කිරීමක් නෙවෙයි. අපි හොඳින්ම පාලනය කරන්න පුළුවන්. රෝගය වැළඳුන් නැති කෙනෙක්ටත් වඩා හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් ඒ විදිහේ පාලනයක් කරගන්න එක. ඒක නිසා තමන්ගේ කැමැත්තට බෙහෙත් නවත්වන්න එපා. ඔව්. ඒ කියන්නේ වෛද්‍යවරුන් පරීක්ෂා කරලා අවශ්‍ය උපදෙස් ලබා දෙයි. හින්දා දිගටම බෙහෙත් ගන්න කියලා කියනවා. බෙහෙත් ගන්න ඕනේ. දැන් අර මේ සමහරු හිතනවා මේ දියවැඩියාවට දිගින් දිගටම බෙහෙත් ගන්න හින්දා වකුගඩු වලට බලපාන්න පුළුවන්. වකුගඩු නරක් වෙයි. ඒ වගේ අදහසෙන් සමහර වෙලාවට බෙහෙත් නවත්වන රෝගීනුත් ඉන්නවා. එහෙම අහලා තියෙනව නේද වෛද්‍යතුමනි? ගොඩක් ඉන්නවා මනෝෂ. ඒක මේ කියන්නේ ඇත්තටම හොඳම ප්‍රශ්නයක්. මොකද අපි මේ හැමෝටම දෙන්න ඕන ලොකුම පණිවිඩයක් එක දියවැඩියා රෝගයට ගන්න බෙහෙත් වලින් වකුගඩු වලට හානියක් වෙන්නේ නැහැ. ඒක මෙට්ෆෝමින් කියන පෙත්ත ගැන ගොඩක් අය හරියට බය වෙනවා. මේකෙන් හානියක් වෙනවද කියලා. ඒක ලොකු මිත්‍යා මතයක්. මොකද මේ අපි රෝගියෙක්ට වකුගඩු අකර්මණ්‍ය වෙච්ච රෝගීන් ඉන්නවා. දියවැඩියාව කියන රෝගයේ දීර්ඝ කාලීනව හරිපාලනයක් නැතුව තිබුණ අය පසු කාලීනව වකුගඩු අකර්මණ්‍යතාවයට පත් වෙනවා. ඒක අපි ගොඩක් බොහෝ දුරට දකින දෙයක්. ඒ අයට මෙට්ෆෝමින් පෙත්ත දැන් දිමින් පවතිනවා නම් අපි වකුගඩු අකර්මණ්‍ය වුණ කෙනෙක් ගන්න මෙට්ෆෝමින් පෙත්ත නවත්තනවා. හේතුව වෙන්නේ මෙට්ෆෝමින් වලින් වකුගඩුවට බලපෑමක් නිසා නෙවෙයි. වකුගඩු අකර්මණ්‍ය කෙනෙක්ගේ වකුගඩු වැඩි කරන්නේ නැති නිසා මෙට්ෆෝමින් පෙත්ත ගත්තාම ඉතුරු වෙන අපද්‍රව්‍ය යන්න පිටකිරීම ශරීරයෙන් පිටකිරීමට අපහසුයි. දැන් අපි පැනඩෝල් පෙත්තක් ගත්තත් ඒකේ අපද්‍රව්‍ය ටික ඉතුරු වෙන ටික අපි අක්මාවහරහා පිරිසිදු කරනවා ශරීරයෙන්. ඒ වගේ මෙට්ෆෝමින් එකකින් ඉතුරු වෙන ටික කියන්නේ වකුගඩුව. ඔන්න ඒ අතර මොහොතක් දෙන්න අපිට වෙලා බලන්න. හරිෂ්. මානව ධර්මතා අපෝ නිර්වචනය කරයි. ඔව් වෛද්‍යතුමිය. බලපෑම වෙනත් වකුගඩු වලට වගේ බලපෑම් පිළිබඳව අපි කතා කරේ. ඔව්. එතකොට අපි මෙට්ෆෝමින් පෙත්තේ වෙලාවේදී අපි කිව්වේ වකුගඩු අකර්මණ්‍ය කෙනෙක් නැවතීමට හේතුව ඒකේ අපද්‍රව්‍ය ඉතුරු වීම නිසා සංකූලතාවයක් ආවොතින් කියන මතේ. එහෙම නැතුව දියවැඩියාවට මෙට්ෆෝමින් පෙත්ත පාවිච්චි කරන එක අපි දැන් දශක ගණනාවක් තිස්සේ සමීක්ෂණ කරලා තියෙනවා ලෝකෙත්. ඒකෙන් වෙන්නේ මෙට්ෆෝමින් පෙත්තෙන් වෙන්නේ ඉතා හොඳ බලපෑමක්, වකුගඩු ආරක්ෂා කිරීමක්, හෘද වස්තු ආරක්ෂා කිරීමක්. ඒ වගේමයි අනිත් දියවැඩියා
ඖෂධුණත් ඒ වගේම තමයි. ඒක නිසා මම විශේෂයෙන් කියන්න ඕනේ මේ දියවැඩියා බෙහෙත් වලින් වකුගඩුවක් කර්මණය කරනවා කියන එක සම්පූර්ණයෙන්ම මිත්‍යා මතයක්. ඒක නිසා බය නැතුව භාවිත කරන්න කියලා. එක ලඩක් පාලනය කරන්න වෛද්‍ය නිර්දේශය මත ප්‍රතිකාර ලබා ගන්නවා නම් ඒව විවිධ අදහස් මත නෙවෙයි Tamanගේ රෝගයට පිළියමක් විදිහට වෛද්‍ය නිර්දේශය මත දිගටම ප්‍රතිකාර ලබා ගන්න කියන දේ විශේෂ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට එතුමිය සඳහන් කරන්නේ ඊළඟ එක කෑම දියවැඩියා රෝගීන් මොන වගේ කෑමද කන්න ඕනේ එහෙම අදහසක් තියෙනවනේ කෑම ගැන අපිට මොන වගේද සඳහන් කරන්න පුළුවන් ඇත්තටම කිව්වොත් දියවැඩියා රෝගීන්ට අපි දියවැඩියාව රැළඳුන ගමන් ගොඩක් අය හුඟක් දුක් වෙනවා මම දැන් ඩයබටික් ඩයට් එකකට යන්න වෙනවා මම දැන් දියවැඩියා කෑම වේලකට යන්න වෙනවා කියලා ඇත්තටම විශේෂයෙන් දියවැඩියා කෑම වේලක් නෙවෙයි ඒක තමයි ඕනෑම දියවැඩියා වැළඳුන නොවැළඳුන කෙනෙක්ට හරි පිළිවෙලට ආහාර ගන්නවා නම් ඒ නිවැරදි ආහාර වේල තමයි දියවැඩියා ආහාර වේල වෙන්නේ. ලොකුම දේ තමයි අපිට එන රෝගීන් කියනවා මම දැන් සීනි කන්නේ නැහැ. චොක්ලට් සීනි කේක් නවත්තලා තියෙන්නේ කියලා. ඒතර කාබෝහයිඩ්‍රේට් කොච්චර කනවද කියලා බැලුවොත් ඇත්තටම බලනකොට කෑම පිඟාන ලොකු පිඟානක් කන්දක් වගේ බෙදාගෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩිපුර කනවා. කන්නේ රතුබත් විතරයි ડોක්ටර් කියනවා. රතුබත් තමයි හැබැයි කන ප්‍රමාණය ලොකු ප්‍රමාණයක්. ඉතින් ඒක අපි දැනගන්න ඕන ලොකුම දේ තමයි අපි භාවිත කරන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩු කරන්න. මේක මම හිතන්නේ විවිධ අවස්ථාවල මේ කතා බහට ලක් වෙලා තියෙනවා. අපි පාවිච්චි කරන ඕන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය දියවැඩියා රෝගියෙක් නම් බත් අඩු කෝප්ප එකයි එකමාරයි අතරේ. අඩු කෝප්පයක් ගන්න මැනලා බත් ගන්න. අනිත් දේවල් මැල්ලුම් කොළ වර්ග එළවලු පළ ඒ වගේම ප්‍රෝටීන් මස් මාළු ප්‍රෝටීන් වර්ග කමක් නැහැ ඕන තරමට භාවිත කරාට අපි සාමාන්‍යයෙන් කියනවා නිතර කියන දෙයක් ප්ලේට් මෙතඩ් පිඟාන ක්‍රමය පිඟානෙන් හතරෙන් එකක් කාබෝහයිඩ්‍රේට් හතරෙන් එකක් ප්‍රෝටීන් හතරෙන් එකක් පලා වර්ග හතරෙන් එකක් එළවලු වර්ග එළවලු පලා වර්ග මස් මාළු වැඩි වුණාට කමන්නේ හතරෙන් එකයි අර කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය තියෙන්න ඕනේ ඒකට සමාන වෙන්නේ පොඩි රොටි නං දෙකක් ලොකු නං රොටි එකක් ඉන්දියා පහයක් වගේ ප්‍රමාණයක් අපි එහෙම කියනකොට රෝගීන් පුදුම වෙනවා මොකද සාමාන්‍යයෙන් 20ක් විතර කන කට්ටිය ඒක නිසා අපි දැනගන්න ඕනේ අපේ පාලනය කරන්න එකවර පාලනය කරන්න බැරි නම් දැනට අඩු කෝප්ප තුනක් කනවා නම් ටික ටික අඩු කරගෙන යන්න ඕනේ. අම්මලාට ගෙවල් වල කියන්න තියෙන ලොකුම දේ තමයි බබාලගේ ඉතුරු කෑම කන්න එපා. එතකොට වැඩිපුර ප්‍රමාණයක් අපිට පාලනයක් නැතුව මේ වැටෙනවා ඇඟට වැටෙනවා. ඒ වගේමයි බෙදා ගත්තට පස්සේ කෑම පිඟානට තවත් જાති බෙදා ගන්න එපා එතනින් අයින් වෙන්න. අපි මේ විදිහේ කෑම වේල මේ පාලනයක් කරන්න ඕනේ. පළතුරු වර්ග කන්න පාලනයක් ඇතුව කන්න. ඒ ආහාරයට ගන්න ඕනේ. ඉතින් ওই ටික තමයි ගොඩාක්ම කාබෝහයිඩ්‍රේට් අඩු කිරීම තමයි දියවැඩියාව තියෙන රෝගියෙක්ගේ සීනි පාලනයට අවශ්‍ය කරන ලොකුම දේ. රතුබත් කන එක වඩා හොඳයි සුදුබත් වලට වඩා හේතුව රතුබත් අවශෝෂණය කරගන්න යන වෙලාව වැඩි. එතකොට ඇඟේ සීනි මට්ටම එකපාරටම වැඩි වෙන්නේ නැහැ සුදුබත වගේ. ඒක නිසායි හොඳ. හැබැයි රතුබත් වලිනුත් කන ප්‍රමාණය වැඩි නම් ඒක සුදුබත් කනවා වගේම තමයි. ඒක නිසා ප්‍රමාණය හොඳට අඩු කරලා කන්න ඕනේ කාබෝහයිඩ්‍රේට් විශේෂයෙන්. ව්‍යායාම ගැනත් මම මේ වෙලාව තියනවා නම් මතක් කරන්න ව්‍යායාම විදිහට දියවැඩියා රෝගියෙක් වුණත් රෝගී නැති වුණත් සතියකට දවස් 5ක් පැය භාගයක්වත් හොඳට දාඩිය දාලා ව්‍යායාම කරන්න ඕනේ. ඒක ව්‍යායාමයක් නැකට වැදගත්. වැදගත්. දියවැඩියාව පිළිබඳ වැඩිපුර අහන්න දකින්න තියෙන නිසා අඩු වයසෙනුත් දියවැඩියා රෝගීන් වාර්තා වෙන නිසා ප්‍රතිකාර ලබා ගන්න නැතම් රෝගීන් අතරමැද ප්‍රතිකාර නවත්වන නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරන්න කියලා වෛද්‍යතුමිය සඳහන් කළේ. අපි එමනම් බේවින් සූතිවන්ත වෙනවා මේ දැනුවත් කිරීම වෙනුවෙන්. කරාපිටිය රුහුණු වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වැඩිම දියවැඩියා සහ හෝමෝන් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දයක්ෂී අබේරත්න විශේෂඥ වෛද්‍යතුමියට බේවින් සූති වෙනවා. බොහොම ස්තුතියි ડોක්ටර්. අයිබෝවන්. එතකම ඔබට මේ පිළිබඳව තොරතුරු වැඩිදුරටත් දැනගන්න පුළුවන් තිරේ දිස්වන දුරකථන අංකයට කතා කරන්න ආසිරි රෝහලට 076 730 3389 එහෙම නැත්නම් නොම්බර 10 වක්වැල්ල පාර ගාල්ල නොම්බර 10 වක්වැල්ල පාර ගාල්ල ආසිරි රෝහලට ඔබට කතා කරලා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නත් පුළුවන් එහෙමනම් කෙටි විරාමයකින් නැවත අපි හමු වෙමු